ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මහින්ද රාජපක්ෂ මහත්මයාට ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතුමා තරඟ කරපු පක්ෂයේ නේතුමා ඉන්නේ, දැන් වෙනත් පක්ෂයක ඉන්නේ. වෙනත් පක්ෂයකට ගියාම මේ മന്ത്രി පදවිය අහෝසි වෙනවා. කලින් රණ්ඩුව තිබ්බ පාර්ලිමේන්තුවේ සති 6ක් කලගුණා අගමැතිවරු දෙන්නෙපත් වෙලා. අද වෙනකොට විපක්ෂ නායකරු දෙන්නෙපත් වෙලා දැන් ගෝරිය. අනේ මන් දන්නේ මේ මහින්ද මහත්තයා යانے යانے තැන කචල්. දැන් ඉතින් ගෙදර යන්න ඕනි කාලේ. ජනාධිපතිවරයාට ඇමතිවරුන්ට දිවුරුම් දෙනවද නැද්ද කියලා තීන්දුව කියන එකනේ මේ වෙලාවේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම කරන්න බෑ. අග්‍රාමාත්‍යවරයා නම් කරන කණ්ඩායමට ජනාධිපතිවරයා දිවුරුම් දීම සඳහා කටයුතු සූදානම් කළ යුතුයි. ඇයි මේ කැබිනට් එක පත් කරන්න ප්‍රමාද? අපි බලාපොරොත්තු වෙන අද දින ඇතුළත යෝජනා යයි කියලා ජනාධිපතිට යෝජනා ගියොත් කඩිනමින් පියවරක් ගන්න වෙනවා ජනාධිපතිතුමාට. අන්තිතුමා ඔබතුමාට ආරක්ෂක අමාත්‍යවරය නීති ආසාමය ලබා දෙනවා කියලා කතාවක් කියනවා, ඒක කොහොමද? මම දන්නේ නැහැ, මම ඒ කියන්නේ විමසුවෙත් නැහැ. මම දන්නවා ජන මතයක් තියෙනවා ඒ වගේ. හෙට දිනේ ඉස්තර වශයෙන්ම පත් කිරීම සිදු වෙයිද කැබිනට් මණ්ඩලයේ නැත්නම් තව කල්යයිද? ජනාධිපතිතුමා හෙට පිටරට යනවා කියලා ආරංචියක් තියෙනවා. එහෙම යනවා නම් මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා ඒ පත් කිරීම කළ යුතුයි. නැත්නම් මේ ආණ්ඩුව ගෙනියන්න බැරි වෙනවා. අපි පැහැදිලිවම දැක්කා මහින්ද රාජපක්ෂ මහත්තයා නාම රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ නඩේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මේ නැත්තම් පොහොට්ටුවේ සමාජිකත්වයේ ගන්නවා. ඒ නිසා මම හදන්නේ මේ විපක්ෂ මට තේරෙන්නේ මේ විපක්ෂ නායකකම ගන්න දඟලලා තමන්ගේ മന്ത്രി ධූරයත් නැති කරගන්නයි හදන්නේ. ඒත් එතුමන්ලා කියනවා තාම හැබැයි ඒකේ ආයුධම් පත්‍රය තමයි ගත්තේ, තාම සමාජිකත්වයේ ගත්තේ නැහැ මුදල් ගේ. අනේ මන් දන්නේ නැහැ මේගොල්ලන්ගේ ඉතින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කොන්දක් තියෙනවා නම් තමන්ගේ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරලා විශාල മന്ത്രി ධූර සංඛ්‍යාවක් නැති කරලා අලුතෙන් පිරිසක් පත් කරගන්න පුළුවන්. අපි දන්නේ නැති මේ හැකියාව එයාලට තියෙනවද කියලා. දැන් ඔබතුමාලට චෝදනාවක් කියන ඔබතුමාලට මේ කැබිනට්ව පත් කරගන්න බැරුව නෑ. අනිවාර්යෙන් හෙට දිනේ කැබිනට් මණ්ඩලය සියලුම දෙනා නැතත් අත්‍යවශ්‍ය අමාත්‍යාංශවල කැබිනට් ප්‍රමාත්‍යාංශ නම් කරලා පත් කරන්න නියමිතයි.